දන්තමන්ද රෙජිස්ටර් වෙලා නැත්නම් රෙජිස්ටර් වෙන්න රැකියා විරහිත රක්ෂණ යෝජනා ක්‍රමය ගැන තමයි අද කතා කරන්නේ. මොකද මේ රැකියා විරහිත රක්ෂණ යෝජනා ක්‍රමය කියන්නේ රැකියාව අයිමි වීමෙන් ලබා දෙන මූල්‍යාධාර සැපීම. එහෙනම් ඔයාගේ ජොබ් එක සරලව ගත්තොත් ඔයා දුබයි ඉන්න කෙනෙක් නම් එමරත් වලට ඇවිල්ලා ඉන්න කෙනෙක් නම් ඔයාගේ ජොබ් එක අවනිශ්චිත වීම සම්බන්ධයෙන් අපිට කියන්න බෑ ඒක මොකක් වෙයිද කියලා. ඉතින් ජොබ් එකේ යම්කිසි අවනිශ්චිතභාවයක් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් මූල්‍යාධාර ඔයාට යම්කිසි වැටුපක් ගෙවීමට තමයි මේ ඉන්ෂුරන්ස් එක මේ රක්ෂණයෙන් වෙන්නේ. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ළඟම තියෙන එක්ස්චේන්ජ් එකට ගිහිල්ලා ඔයාට එමරත් කාඩ් එක දීලා මේ इंश्योरेंस का अप्लाई करगा तम तीन अरे पहास दिराम हेट तुनाक तम यानी दिराम हेटाई टैक्स दिराम हेट तुनाक तम यानी मुखद मेके प्रतिलाभ तमाइ वोट एम किसी प्रश्न जॉबे एम किसी प्रश्न एतू उनोत वागे पाड़िए सी एट अटैक वागे पाड़िए सी एट अटैक मास तुना काल गेवनो वागे पाड़िए सी एट अटैक मास तुना काल गेवनो वागे जॉबे एम किसी प्रश्न उनोत අනිත් ප්‍රශ්න තමයි මේක අදාළ වෙන්නේ කාටද? රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙන් සෑම සේවකයෙකුට මේක අදාළ වෙනවා. පඩිය 16000ට වඩා අඩු නම් මේක සෑම කෙනෙකුටම අදාළ වෙනවා. හැබැයි මේක රෙජිස්ටර් උනේ නැත්තම් මොකද්ද වන්නේ? ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. ජූලි 1 වෙනිදා ඉඳලා ඔයාට දඩයකට යටත් වෙන්න වෙනවා. ඒ කියන්නේ දිරම් 400ක දඩයක් මේ සඳහා වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට අයෙමත් මේක අවශ්‍ය වුණොත් දිරම් 400ක දඩයක් වගේම මේ ප්‍රතිපත්තිය නැවත ගන්න දිරම් 200ක් ඔයා වැය කරන්න ඕනේ. දිරම් 200ක් වියදම් කරන්න ඕනේ මේ මේ පොලිසිය එක මේ ප්‍රතිපත්තිය ආයමත් ගන්න දිරම් 200යි ඔයාගේ දඩේ 400යි. ආයමත් මේක ඔයාට ප්‍රතිලාභ ලැබෙනකොට ඒ ප්‍රතිලාභ එකපාර ලැබෙන්නේ නැහැ කල් යනවා. ඉතින් ප්‍රශ්න ගොඩක්කට මුණ දෙන්න වෙනවා. මේක ඇප්ලයි කරේ නැත්තම් මේක රෙජිස්ටර් වුණේ නැත. ඒ නිසා දිරම් 83ක් දීලා දැම්මම රෙජිස්ටර් වෙන්න මේක ඉතාමත්ම වටින දෙයක්. මොකද ඔයාගේ ඩුබයි එහෙම නැත්නම් ඔයාගේ UAE එකේ තියෙන මේ ජොබ් එක ආරක්ෂා කරන සුරක්ෂිතභාවය වෙනුවෙන් තමයි ඩුබයි ILOE කියන මේ රක්ෂණ සංචිතය චිතය ඩුබයි රක්ෂණ සමාගම විසින් මේ අඳුනලා තියෙන්නේ. අනිත් කාරණාව තමයි ඔයාලට පුළුවන් ඩුබයි ඉන්ෂුරන්ස් කියලා Google අර ටයිප් කරලා වෙබ්සයිට් එකට ගිහලා මේ හැම ඩීටේල් එකක්ම දීලා ඔයාලට වෙබ්සයිට් එක අර ඔයාලගේ බැංක් කාඩ් එක අර පේමන්ට් එකක් කරන්න පුළුවන්. නමුත් ඔයගලන්ට එක්ස්චේන්ජ් එක අරා මම හිතනවා ගොඩාක්ම පහසුයි මේ වැඩේ ඔයගලන්ට 100%ක් සාර්ථක කරගන්න පුළුවන් කියලා. මොකද සමහරක් අය නොදැනුවත්ම මේ වෙබ්සයිට් එක අරා පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා මම යෝජනා කරනවා ඔයගලන්ට එක්ස්චේන්ජ් එක අරා මේ සර්ටිෆිකට් එකත් ඔයගලන්ට මේල් එකක් කරා ගෙන්න ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ රක්ෂණ යෝජනා ක්‍රමය දැන්මම ඇප්ලයි කරන්න ජූනි 31ට කලින් එනං අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයගලන්ගේ ලංකාවේ කෙනෙක් නම් ඔයගලන්ගේ කවුරු හරි දුබායි ඉන්නවනේ එයා නොදැනුවත් වෙන්න පුළුවන් ජොබ් එක ආරක්ෂා කරගන්න ජොබ් එකේ තියෙන සුරක්ෂිතභාවය රැකගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ඉන්ෂුරන්ස් එක ඇප්ලයි කරන්න කියලා දැනුවත් කරන්න අනිත් අයට ෂෙයා කරන්න. එහෙනම් අමතක කරන්න එපා මේ වීඩියෝ එක ෂෙයා කරලා අනිත් අයව දැනුවත් කරන්න.